හට්ටි මුට්ටි වළං ගන්න කලින් පරීක්ෂා කරන එක ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ පුරුද්දක්. ඉතින් මේ පුරුද්දම ඕන්ව පියයුරු පිළිකාවෙන් රැක ගන්න භාවිත කළොත්. එහෙත් ලංකාවේ කාන්තාවන් ස්වයං පියයුරු පරීක්ෂාව සමාජ දුර්මතයක්සේ දකිනවා. ඉතින් AIA අපේ හිතුව වළං පරීක්ෂා කරන පුරුද්ද එක්ක අලුත් පණිවිඩයක් මතක් කිරීමක් ලබා දෙන සුවිශේෂී වළඳක් නිර්මාණය කරන්න. එහි පියයුරු පිළිකා හඳුනා ගැනීමට ගැටිත්තක් වගේම ස්වයං පියයුරු පරීක්ෂා පියවර පහක් අපි නිර්මාණය කළා. ඒ සඳහා පුරාණ චිත්‍ර සම්ප්‍රදායක් අපි භාවිත කළා. AIA සුව වළං පරීක්ෂාව සමාජ දුර්මත නැති කරමු. සැවම දැන්වත් කරමු. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලම පිළිකා වර්ගය තමයි පියවුරු පිළිකා. අවුරුද්දකට සාමාන්‍යයෙන් 5000ක් පමණ ගොදුරු වෙනවා. 700ක් පමණ මිය යනවා. ගම්බද කාන්තාව ගෙදර එදිනෙදා වැඩ කටයුතුත් එක්ක තමාගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කර ගැනීමට එච්චරම උනන්දුවක් නැහැ. ඒ අලුත් කලයක් තෝරගන්නකොට තියෙන පුරුද්ද පාවිච්චි කරන්න ඕනේ තමන්ගේ පියවුර පරීක්ෂා කර ගැනීම. ස්වයන් පියවුරු පරීක්ෂාවේ ඉතාම වටිනා කාර්යයක් තමයි AIA සුවවලම් පරීක්ෂාව කියලා කියන්නේ. රූප සටහන් වලින් ක්‍රියාකාරකම් කරගෙන යන විදිය පෙන්නුම් කරනවා. එතකොට අපිට ඒක අල්ලලා බලලා අඳුන ගන්න පුළුවන් විදිහේ දැනුමක් අපි ඒකෙන් ලබා ගත්තා. කලයක් තෝරනකොට මේ විදිහට අතපත ගාලා ගැටි තියනවාද කියලා පරීක්ෂා කරන බැලීමේ මේ පුරුද්ද යොදා ගන්න ඕනේ තමන්ගේ පියවුරු පරීක්ෂා කරගෙන. පියවුරු පිළිකා ගැන අපි දැනගෙන හිටියත් මෙච්චර දුරට ලොකුවට දැනගත්ත මේ වගේ වැඩසටහනක සහභාගී වීම අපිට තව කෙනෙක්ව දැනුවත් කරන්නත් අපිට ඒකෙන් පුළුවන්කම ලැබුණා. මුල් තැන්ගේ ඉන්න කාන්තාවකට මේ කැහැ ගැටෙනකොට හිතෙනවා මේ පරීක්ෂණය කරගන්න. එක එක මාධ්‍ය පාවිච්චි කරලා මේ ගැන ඉගෙන ගනිමුනත් මෙවන් පැහැදිලි පරීක්ෂාවක් අප ඉගෙන ගත්තේ ජීවිතය අදයි කියලා මට කියන්න පුළුවන්. මේක තමයි ඒ සුවවලම් පරීක්ෂාව කියලා කියන්නේ. AIA සුවවලම් පරීක්ෂාව කාන්තාවන් අතරේ නොමිලේ බෙදා හරින්නත් අපි අමතක කළේ නැහැ. සැමට සුවපත් සැපවත් දිගු කල් දිවියක් වේවා.